දියකිඳුර නාදිය කිඳුරයන් සැලකෙන්නේ ඉපැරණි මිත්‍යා සංකල්පයක් ලෙසයි. වර්තමානයේදී තහවුරු කළ හැකි සාක්ෂි නොපවතින නිසාම එම සංකල්පය මායාවක් ලෙස බොහෝ දෙනා බැහැර කරනු ලබනවා. කෙසේ වෙතත් විශේෂ ලිපියක් මගින් ලයිව් සයන්ස් වෙබ් අඩවිය දියකිඳුරයන් පිළිබඳව විද්‍යාත්මකව කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා. එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව රාජකීය ආයතනයේ හිටපු ප්‍රධානි CJS තොම්සන් මහතා 2010 වසරේදී රචනා කළ ද මිස්ටරි ඇන්ඩ් ලොර් ඔෆ් මොන්ස්ටර් කෘතිය පදනම් කරගනිමිනුයි. ඒ අනුව දියකිඳුරයන් වැනි අර්ධ සත්ව හා අර්ධ මිනිස් සත්වයන් පෘථිවිය මත ජීවත් වූ බවටයි මහාචාර්යවරයා දැඩිව අවධාරණය කරන්නේ. ඊට අදාළව ලෝකයේ රටවල් රැසක ඉපැරණි හා වර්තමාන ලිඛිත සාක්ෂි පවතින බවද ඔහු පෙන්වා දී තිබෙනවා. ඉපැරණි ග්‍රීක පුරාවෘත කතාවල මුහුදට අධිපති දෙවියා ලෙස ට්‍රිටෝන් නැමැති අර්ධ මිනිස් හා අර්ධ මත්ස්‍යයෙකු වැනි දෙවියෙකු නම් කර ඇති අතර එය දියකිඳුරන් පිළිබඳව පැරණිතම සාධක ලෙසයි සැලකෙන්නේ. බුද්ධ වර්ෂ 800 පමණ කාලයේදී රචනා වූ හෝමර්ගේ ඔඩිසි කෘතිය මෙන්ම ජාතක පොතේ සඳකිඳුරු ජාතකයෙන්ද මෙම ඉපැරණි සාක්ෂි සඳහන් වනවා. මේ අතර වර්ෂ 1600 අර්ධ මිනිස් හා අර්ධ මනුෂ්‍ය සත්වයෙකු සොයාගත් බව ඕලන්දේ ලිඛිත ලේඛනවලට සඳහන් වනවා. එමෙන්ම 1614 වසරේදී නාවික කපිතාන්වරයෙකු වූ ජෝන් ස්මිත් නැවත්තා විසින් වාර්තා තබා ඇති පෞද්ගලික ලේඛනවලද මුහුදේදී දිස් වූ කාන්තා සිරුරක් සහ මත්ස්‍ය වරල් සහිත සත්වයන් පිළිබඳව වැඩි වශයෙන් කරුණු දක්වා තිබෙනවා. මේ අතර 1830 වර්ෂයේ ස්කොට්ලන්තයේදී සටහන් තබා ඇති ලිඛිත වාර්තාවකද මිනිසුන්ගේ ගල්මුල් ප්‍රහාරයකට ලක් වූ කිඳුරියක පිළිබඳව දැක්වෙන බවයි ලයිව් සයන්ස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ. දියකිඳුරයන් පිළිබඳව ආසන්නතම සාක්ෂ්‍ය වාර්තා වී ඇත්තේ 2009 වසරේදී ඊශ්‍රායලයේ කිරියාට් යාම් නගරිනුයි. එහිදී බොහෝ පිරිසක් විසින් මෙම අරුම පිදුමාකාරයේ දියකිඳුරයක් නිරීක්ෂණය කර තිබුණා. පසුව නගර පාලනය නිවේදනය කර තිබුණේ ඊට අදාළ සාක්ෂියක් වෙනුවෙන් ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඉන් අනතුරු ගත වූ කාලයේදී එම නගරෙන් යලිත් එම අද්භූත දර්ශනය දිස්ව තිබුණේ නැහැ. මේ අතර කිඳුරයන් පිළිබඳව විමර්ශනය කළ වර්ජිනියාහි හෝටර්ස් මවුන් ආයතනය පවසන්නේ වසර 30,000 පෙර කාලයේ කිඳුරයන්ට සමාන සත්වයන් ජීවත්ව ඇති බවයි. ඒ තහවුරු කළ හැකි අස්තිමේ සාක්ෂි තමන් සතුව පවතින බවද එම ආයතනය නිවේදනය කර තිබුණා. කෙසේ වෙතත් වර්තමානයේදී වඳව ගොස් ඇති බොහෝ සත්වයන් අතීතයේදී ජීවත්ව ඇති බැවින් දියකිඳුරයන් යන සංකල්පය කිසිසේත්ම බැහැර කළ නොහැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. වර්තමානයේදී සම්පූර්ණයෙන්ම වඳව ගොස් ඇති ඩයිනෝසරයන් ඊට ආසන්නතම උදාහරණයක් ලෙස ගත හැකි බවද පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.